දන්නවා අද දවස 2021 වසරේ අවසාන දිනය. ඒ වගේම හෙට දිනේ අපට 2022 නව වසර උදා වෙනවා. එම වසර උදා වීම සඳහා තව අපට හෝරා කීපයක් ඉතුරු වෙන්නේ. අද දිනේ අප දන්නවා මහ ජනතාව බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවස් වලින් බැහැරව විවිධ ප්‍රදේශ වලට සංචාරය කිරීමට ඒ වගේම රාත්‍රී කාලයේ විනෝද වීමට අවස්ථා උදා කර ගැනීම හැකියාව තිබෙනවා. ඔවුන් බොහෝ වෙලාවට එවැනි ආකාරයට කටයුතු කළ හැකි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය වශයෙන් අප විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන්ම අද දවසේ අපි කොළඹ නගරය ගතහොත් කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ගාලු මෝදර ප්‍රදේශයේ රථ වාහන නතර කිරීම සඳහා වෙනම රථගල් කීපයක්ම ස්ථාපිත කර තිබෙනවා. මාර්ග අවහිරය වැළැක්වීම සඳහා ඒ ආකාරයට කටයුතු කර තිබෙන්නේ. ඒ වගේම කොළඹ නගරය පුරාම රථ වාහන රාජකාරී නිලධාරීන් යොදවලා තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාත සැලකුවොත් බස්නාහිර පළාත තුලත් මේ ආකාරයේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. දිවෙන පුරාමත් අද දවස තුල පොලිස් නිලධාරීන් මේ ගතවන පැය 24 පුරාම රාත්‍රී කාලයේ විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් රාජකාරී යොදවලා තිබෙනවා. විශේෂයෙන්ම රථ වාහන නිලධාරීන් ඒ වගේම මාර්ග බාධක නිලධාරීන් සහ බුද්ධ්‍යංශ නිලධාරීන් මේ අද දිනේ පුරාම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම දෙසැම්බර් මාස 30 වන දින අද දිනත් ඒ වගේම හෙට දින ජනවාරි 1 වන දින වෙන හෙට දිනත් මෙහි ප්‍රධාන අරමුණ තමයි මාර්ගයේ ගමන් කරනු ලබන මහ ජනතාවට පහසුව සලසන්න ඒ වගේම පහසුවෙන් ඔවුන්ගේ වැඩ කටයුතු ඉටු කර ගැනීමේ අරමුණ තමයි මෙහි විශේෂයෙන්ම තියෙන්නේ. ඒ සඳහා රථ වාහන නිලධාරීන් විශේෂයෙන්ම කොළඹ නගරයේ සහ වෙනත් අදාසන්න නගරවල යොදවලා ඒ සඳහා කටයුතු කිරීම සිදු කරනවා. ඒ වගේම මාර්ගයේ විශේෂයෙන්ම වෙනත් ඈත පළාත් වලට දිවෙන මාර්ගවලත් රථ වාහන නිලධාරීන් පොලිසියේ රාජකාරිය යොදවලා තිබෙනවා. මෙම නිලධාරීන් විසින් විශේෂයෙන්ම කටයුතු කරනවා ඇති බීමත් රියදුරන්, ඒ වගේම අධික වේගයෙන් ගමන් කරන රියදුරන්, මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන් කරන රියදුරන් පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. එවැනි පුද්ගලයන්ගෙන් මාර්ගයේ මාර්ග නීති අනුව නිදහසේ ගමන් කරන රියදුරන්ට සහායම වාහනවලට සිදුවෙන සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සඳහා මෙම නිලධාරීන් විසින් කටයුතු කරනු ලබනවා. ඒ වගේම කොළඹ නගරයත් එසේමයි. කොළඹ නගරයේ බුද්ධි නිලධාරීන් විශාල ප්‍රමාණයක් යොදවලා තිබෙනවා. විශේෂයෙන්ම අප දන්නවා මහජනතාව සැරිසරන විට ඒකරාශී වන ස්ථානවල විවිධ ආකාරයේ පුද්ගලයන් මහජනතාවට හිරිහැර වන ආකාරයෙන් කටයුතු කරනවා. ඒ නිසා එසේ හිරිහැර වන ආකාරයට කටයුතු කරන පුද්ගලයන් සොයාබැලීම මෙම බුද්ධි නිලධාරීන් පත් කර තිබෙනවා. ඒ වගේම මාර්ග බාධක නිලධාරීන් අද රාත්‍රී දිවෙන පුරාම මාර්ග විටින් විට යොදන මාර්ග බාධක තිබෙනවා. ඒ වගේම ස්ථිර මාර්ග බාධකත් යොදවලා වාහන පරීක්ෂා කිරීම වලට කටයුතු කරනවා. මේ විශේෂයෙන් මූලික අරමුණ තමයි මද්දව්‍ය වලට බැහැයුවන්, ඒ වගේම මද්දව්‍ය ජාවාරම්කරුවන් සහ වෙනත් අපරාධකරුවන් හඳුනා ගැනීම, පරීක්ෂා කිරීම, අත්අඩංගුවට ගැනීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. ඒ වගේම මේ මාර්ග බාධක වලට විශේෂයෙන්ම මද්දව්‍ය වලට පුහුණු කරන ලද සුනකයන් මේ මාර්ග බාධක වල පොලිස් සුනකයන් යොදා ගැනීමට අප විසින් කටයුතු කරන ලබනවා. ඔවුන් විසින් එම සුනකයන් පොලිස් සුනකයන් විසින් වාහන පරීක්ෂා කිරීම විශේෂයෙන්ම සිදු කිරීමට උපයෝගී කරගන්නවා.